අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියනවන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදයට බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම channel එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. මේ හැම දෙයකම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකටම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම මේක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදුම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වයක් තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්තේ අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න. හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුළ හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්වාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන් මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙකින් මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආහන අයට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ 3 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ මිතුන ලග්නය. මිතුන ලග්න හිමිනේ ආයබවන්. ඉතින් මේ බුධ හිමි මිතුන ලග්න හිමියන්ට මේ අගෝස්තු මාසයේ මේ 2024 වසරේ 8 වෙනි මාසයේ කොහොමද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ ආරම්භයේදී ග්‍රහ පීඨීම් ගැන සැලකුවොත් මේ ආරම්භක අවස්ථාවේදී ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා සිකුරු සමග සංයෝග වෙලා තමයි ඔබගේ 3 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම ඔබගේ 2 වෙනි භාවයේ රවි ග්‍රහයා තැන්පත් වෙද්දී කේතු ඔබගේ 4 වෙනි භාවයේ තැන්පත් වෙනවා. ශනි ග්‍රහයා ඔන්න වක්‍ර භාවයෙන් ඔබගේ 9 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න. ඉතින් ශනි ග්‍රහයා වක්‍ර වීම ගැන අපි වැඩසටහනක් කරා. ඒක අනිවාර්යෙන්ම අහන්න නැවත කියනවා. ඒ වගේම රාහු දසවැන්නේදී ගුරු කුජ ඔබගේ 12 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ මාසයේ හැසිරීම විශේෂයෙන්ම මේ ආර්ථික මේ තත්ත්වයන් තුළ මිතුන ලග්න හිමියන් සැලකුවාම විශේෂයෙන්ම මේ ආර්ථිකමය තත්ත්වයන් තුළ පහුගිය කාල සීමා පැවති ස්ථාවරත්වය නොඅඩුව පවත්වාගෙන යෑමේ හැකියාව පතුන. ඒ කියන්නේ අර ඔබට තිබිච්ච ආර්ථික තත්ත්වෙන් තුළ පහුගිය මාසවල සාපේක්ෂයේ තිබිච්ච ආර්ථික තත්ත්වයන් පවත්වා යන්න හැකියාව පවතිනවා. නමුත් ඔබ ඊළඟ මේ කාල සීමා තුළ පුංචි පුංචි ඉලක්ක ඇතුව වැඩ කරන්න උත්සාහ කරනවා. යම් තාක් දුරට ඔය අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න උත්සාහ කරනවානේ. අන්න ඒ කටයුතු වලට යම් තාක් දුරට බාධක එල්ල වෙන කාල පරිච්ඡේදයක්. බය වෙන්න එපා. මේ කියන්නේ ඔබට මේ කාලේ තියෙන ආර්ථික කඩාවැටීමක් ගැන නෙමෙයි. ඔබ තව ආර්ථිකය තුළ දියුණුව ඇති කරගන්න, තව ටිකක් යම්කිසි ආර්ථික වර්ධනයක් ඇති කරගන්න උත්සාහ කරන තැන්වලදී බාධක ඇති වෙනවා. හැබැයි බාධක අර මහා පරිමාණයෙන් දැනෙන බාධක නෙමෙයි. සාමාන්‍ය දුරට ඔබට ඒ දේවල් බාධක බිඳ ගනිමින් යන්න පුළුවන් තත්ත්වයේ සුළු සුළු බාධක තමයි තියෙන. විශේෂ වශයෙන්ම
රැකියා කරන මිතුරු ලග්නහිමියන්ට විශේෂයෙන්ම මේ එකට වැඩ කරන අයගේ බාධා කටයුතු එල්ල වෙන කාල පරිච්ඡේදයක්. මේක විශේෂයෙන්ම අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ ටිකක් උත්සන්න වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. මොනවාද මේ බාධා කියන්නේ? බාධා කියන්නේ ඔබ කරන වැඩවලට යම්කිසි අර අපි කියන්නේ ඔය උදළු දාන්න එහෙම මෙන් ඇඟිලි ගහන්න මේ ගොඩාක් මේ ඔබත් එක්ක එකට වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබට වරදිනකන් ඔවුන් බලන් ඉන්නවා මේ කාල පරිච්ඡේද තුළ. ඔබත් එක්ක අර මූලිච්ඡාවට කොච්චර යහපත් ලෙස වෙන්නවත් ඔවුන් යටින් අර යටි උගුල් අටවමින් ඔබට යම්කිසි ආකාරයෙන් බඳ. මොකද ඒකට හේතු වෙන්නේ මේ කාල පරිච්ඡේද තුළ රැකියාව තුළ අර ඉහළ අය, ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් අර ඔබගේ ඉහළ නිලධාරීන්ගේ අවධානය සහ යම්කිසි ආකාරයෙන් ඔබට ඔවුන්ගේ අර වැඩි ඇල්මක් පෙන්නුම් කරන සනේව නිසා සමහරුන්ට ඒක දරා ගැනීමට අපහසුතාවයක් හේතු කරන මේ හොඳින් හිතවත් හිටපු අය තරමද්දට ඇඟට නොදැනෙන්න ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරන්න යම්කිසි ආකාරයෙන් ඔබව යම්කිසි තලාපෙල දන්න එක පැත්තකින් ඔබට අපහාස වෙන විදිහේ කටයුතු කරන විශේෂ වශයෙන් ඔබේ චරිතයට යම්කිසි ආකාරයකින් හානිකර දේවල් සිදු කරන්න යටි උගුල් අටවන්න මේ කාලෙ පෙළඹෙනවා. මේකට කලබල වෙන්න ඕනේ නැහැ. ඔබ පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන තමයි වැදගත් වෙන්නේ. නැතුව ඔවුන්ට 100%ක් ඔබට ගැටලු ඇති කරන්න හැකියාව නැහැ. ඔබ එනම් මේ දේවල් තුළ ඉගෙන ගත යුතු පාඩම වෙන්නේ ඔබ පුළුවන් තරම් ඉලක්කයක් ඇතිව වැඩ කරන්න වෙනවා. ඔබට අරමුණක් ඇතිව වැඩ කරන්න වෙනතට රටේ උත්සාහයෙන් උනන්දු වැඩ කරන්න වෙනවා. කරන දේ නිවැරදිව කරන්න වග බලාගෙන ඕනවට එපාට නෙමෙයි වැඩ කරන්න ඕනේ. පුළුවන් තරම් මේ කාලේ ඔබ තුළ යම්කිසි ආකාරකින් අතපසු වීම වැරදි අඩුපාඩු අවම කරගනිමින් රැකියාව තුළ වැඩ කරන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ අර පොඩ්ඩක් අර ඔබගේ බලාපොරොත්තුන ඉලක්කෙ ළඟාවෙන්න පුංචි පුංචි බාධක තියෙන නිසාවෙන් සහ අර මේ වෙලාව ඔබට වරද්දන්න ගොඩක් පිරිස බලන් ඉන්න නිසාවෙන් තමයි මම ඒ දේ කිව්වේ. ඒ නිසා පුළුවන් තරම් අනුන් කෙරෙහි කිසිම ආකාරයකින් ඔබ බලාපොරොත්තු යන්න එපා මේ කාලේ පරිදි. තමන් කරන දේ තමාට තමා පමණයි කියලා හිතලා ඔබ කටයුතු කරන තරමට ඔබට මේ මාසයත් ඉදිරි කාලයත් යහපත් වේවි. ඔබ සෙනසුරු මාරුව ගැන මම ඒ පළ කරපු වීඩියෝ සෙනසුරු සමාන සෙනසුරු වක්‍ර වීම ගැන පළ කරපු වීඩියෝ බලන්නත් මේ සති දෙක තුන කලින් ඒ දේ තුළ මේක විශාල වශයෙන් ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන නැවත අහලා ඔබ සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ ලේසියෙන් නම් දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය සුළු සුළු කෙටි කෙටි මාර්ග ඔස්සේ අර ලේසියෙන් මහන්සි නොවි උපයන්න බලාපොරොත්තු වෙන. නැත්නම් ඔබගේ රාජකාරී කටයුතු ඔබගේ වැඩ කටයුතු අර කෙටි ක්‍රමමකින් කරන්න උත්සාහ කරනවා මේ කාලේ ඒක එහෙම කරන්න බෑ. මොකද ඒ දේ තුළ ඔබට ගැටලු මතුවෙන්න පුළුවන්. පුළුවන් තරම් මේ කාලේ මහන්සි වෙන්න. මොකද පොඩක් චුට්ටක් ඔබ තුළ තියෙන යම්කිසි කම්මැලිකමක් යම්කිසි ආකාරයකින් අර වැඩ කරන්න අකමැතිකම ඔය එහෙමෙන් අර ලේසියෙන් කරලා උඩින් පල්ලෙන් කරලා දාලා කෙටිම මාර්ගයේ ඔස්සේ කොහොම හරි තමන්ගේ වැඩේ කරලා ඉක්මනින් එදින් අයත් වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ තත්ත්වෙ තරම්ම යහපත් වෙන මේ ගැටලු කරදර මතුවෙන්න එක හේතුවක් තමයි ඒක. ඒ නිසා මේක ජොට්ට මහන්සිලා වැඩ කළ යුතුම වෙනවා. මොකද හේතුව අර නැත්තම් අර ඔබට ප්‍රශ්න ඇති කරන්න බලන් ඉන්න ඇගේ අරමුණු වලට ඔබත් සහය දක්වනවා. ඔබට විරුද්ධ ඔබත් සහය දැක්වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා කලබල වෙන්න එපා මේ කියන කිසිම දෙයකට. නමුත් ඔබ අනිවාර්යයෙන්ම අර වැඩ කරලා දුර දිග හිතලා යම් කිසි මොකද රැකියා කරන ස්ථානට ආදරේ. මොකද රැකියාව තුළ තමයි අපේ ජීවිත ජීවිකාව රැඳෙන්නේ. එතනදී යම් කිසි දෙයක් හම්බ කරනවා ඒ දේ තුළ තමයි ගොඩක් අය යැපෙන්නේ. එතකොට ඒ කරන තැනදී ඒ රැකියාවට ආදරය කරනවා. එනවා ඔය රැකියා කරන ආයතනයේ දියුණුව දෙසා ඔබ කටයුතු කරනවා. එතකොට ඒ දියුණුව වක්‍රාකාරයෙන් හෝ ඍජුවම ඔබටත් ඒ දේ ලැබෙනවා. ඒ නිසා මේ වෙලায় පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේම රැකියා මාරු කරන්න රැකියා වෙනස් කරන්න හිතන ඔය ප්‍රශ්න කරද්දී එකට ඉන්නේ නැහැ කියනවා. කලකිරීම ඇති වෙන තත්ත්වයක් තුළ එහෙම තත්ත්වයක් නැති වෙනවා. නමුත් ඒක කලබල වෙන්න එපා. මොකද මේ කාල පරිච්ඡේද තුළ මේ රැකියා වෙනස් කරන්න ඊතරම් සුසු කාල නැහැ. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය කියන්නේ මේ අගෝස්තු මාසයේ විශේෂයෙන්. ඉතින් මේ අගෝස්තු මාසය තුළ ඊතරම්ම යහපත් දෙයක් නෙමෙයි රැකියා වෙනස් කරන්න උත්සාහ කිරීම. නැත්නම් රැකියාව එකපාර දමලා ගහලා එන එක. මේක ලොව ටිකක් අර පොඩ බැරියෙන්න බෑ ෂණේන් කීපෙනවා. ඒ වගේම ඔබ මේ වෙලාවේ චුට්ටක් අර හිත උනත් ත්‍යකින් දෙගිඩියාවෙන් අන්න ওই දේවල් තුළ ටිකක් මානසික පීඩාකාරී තත්ත්වයන් ඇති කරන්න ඉඩ කරපා දෙනවා මේ වෘත්තීය ජීවිත තුළ. ඒක නිසා ඒව හේතු කරගෙන ඔය රැකියාව තුළ ඉක්මන් තීරණ ගන්න ටිකක් බුද්ධිමත් නොවන තීන්දුව තීරණ ගන්න පෙළඹෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලින් නම් පොඩක් සැලකිලිමත් වෙන්න. මේ වෙලාව ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ක්ෂණික කෝපය හේතු කොටගෙන අර ඔබගේ රැකියාව නැති කරගන්න රැකියාවට බාධා ඇති කරන හේතු කාරණා දෙන. ඒක නිසා ඉවසීමෙන් සහ දැන් ඔය ප්‍රශ්න කරදර ඇති කරන අපිට ගැටලු මතුවන එක ඉලක්කෙත් එහෙමනේ. ඔබව කලබල කරනවා යම් කිසි ආකාර ඔබ ඉවසීම නැති කරලා ඔබ ආවේගශීලී කරලා ඔබට ප්‍රශ්න ගැටලු නිර්මාණය කරන ඔවුන්ගේ අරමුණ. අන්න එතකොට ඔබ ඔවුන්ගේ අරමුණට ළඟා වෙන්න ඔබත් සහය දක්වන්න යන්න බෑ. පුළුවන් තරම් ඔබ තුළ ඉවසීම වගේම බුද්ධිමත් භාවය යම් තාක් දුරට ටිකක් අර දෙයක් දිහා බලද්දි
තවටිකක් වෙනදාට බුද්ධිමත් බැලිය යුතුම කාල පරිච්ඡේදයක්. එහෙම නැතුව ගියොත් ඔබට ඔබ ගැන කලකිරීමක් පසු කාලීන නැති වෙන ඉඩකට පත් නිසා. මේක මෙහේ මේ කාලේ අයහපත් කාලයක් නෙමෙයි. මේ අයහපත් කාලේට පුංචි හෝ බාධකයක් ඇති කරන්න පුළුවන් පොඩි ගැටලුවක් ගැන තමයි මේ වැඩි වශයෙන් කතා කරන්නේ. මොකද ඒ දේවල්නේ අපි වැඩියෙන් කතා කරන්නේ. එහෙනම් මේ ගැටලුව නැති කරගත්තොත් මේ අයහපතින් යහපත සියයට සියල්ල ළඟා කරගන්න පුළුවන් හින්දායි මම ඔබට ඒ දේවල් කිව්වේ. ඒ වගේම කිසිම දෙක නිදහසට කාරණා කියන්න යන්න එපා. නෑ මොකක් හරි අතවසුවීමක් වුණොත් ඔබ හිතනවා නෑ මේක ඔබ කියනවා මේක මම නිසා නෙමෙයි මාරයා මෙහෙම කළා නැත්තම් මං කරන්න යද්දි මෙහෙම වුණා කරන්ට් එක ගියා. ඔය වගේ අර නොයෙකුත් නිදහසට කරන හැබැයි මේ හැම දෙය තුළම ඔබටයි ඒ කියන්නේ යම්කිසි ආකාරයේ වැරදුනා නම් ඒ වැරදීමේ හානිය තියෙන ඔබට. ඒ නිසා ඔබ කළ යුත්තේ ඒ වරදි නැතිව කටයුතු කිරීම සහ වැරදුනොත් ඇයි වැරදුනේ කියලා හොඳට හොයලා බලලා ෂණේන් මේ වැරද්ද හරි ගස්සා ගන්න උත්සාහ කිරීම. නැතුව කාට කාට හරි ඇඟිල්ල දික් කරගෙන නිදහසට කාරණා කිය කියන්නේ නෙමෙයි. ඒක නිසා මේ වෙලාවේ කොතරම් බාධක ආවත් ඒ බාධක නෙමෙයි ඔබ ගැටලුවක් කරගන්න ඕනේ. ඔබ තුළ තියෙන අර කම්මැලිකම සහ ඔබ තුළ තියෙන අර යම් කිසි ආකාර ඉක්මන් කාර්යිත දුරදිග නොසිතා වැඩ කිරීම ගැන තමයි හිතලා ඒ දේවල් වෙනස් කරගත යුතු වෙන්නේ. ඒ දේ තුළ අර નિરાයාසයෙන් ඔබට ඇති කරන සතුරු කරදර බාධක සියල්ල දුරු කරගන්න පුළුවන්. එහෙනම් තමන් මහන්සිලා වැඩ කරන්න. එතකොට ඉබේම අර හතුරු සහ අතුරු කරදර ඇති කරන දේවල් ඉබේම නැති වෙලා යාවි මේ කාලේ. ඒ වගේම ගොඩක් දේවල් ඔබට අමතක වෙන කාල පරිච්ඡ මේ කාලේ දැන් අර එකට වැඩ කරා යද්දි සාය පීඩාකාරී තත්ත්වයන් ඇදී ඒවා වැඩිපුර ඒවට ඔළුව දාන්න ගියහම ඔබෙන් වෙන්න තියෙන වගකීම් නැත්නම් ඔබ තුළ තියෙන යුතුකම් නැත්නම් ඔබට තියෙන ඔබ කරන වැඩ කටයුතු ඔබට පැහැර හැරෙන්න ඔබට මග හැරෙන්න හේතු කාරණා වැඩි කාලපච්චය. ඒ නිසා මෙල තමන්ගේ රාජකාරිය තුළ යම්කිසි දෙයක් සැලසුම් කරන සහ මේ වැඩ වල පැවරණට අපි කියමුකෝ මේ දවස් තුළ අද දවස් තුළ ඔබ මේ වැඩ ටික කරගත යුතුයි. මේ සතිය තුළ ඔබට මේ වැඩ ටික තියෙන. එහෙනම් මේ කාලේ අර ඉස්සර වගේ අර මතකෙන් කරන්නේ මේ ඔබට මේ වැඩක් ආපු ගම ඔබ මෙල පොඩි පොතක් හරි කොලයක් හරි තියාගන්න මෙන්න මේ වැඩේ මං අද මේ දිනේදී කළ යුතුයි මේ වෙලාවට බාර දිය යුතුයි මේ දේවල් තුන විශේෂ කාරණ සටහන් කරගත යුතුම් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඔක හොඳට මතක තියාගෙන කරන්න. ඔබට පෙවරණ ඔන්න බදා දවෙද්දී ෆයිල් එකක් තියෙනවා මේක ඉවරයක් කරලා දෙන්න ඕනේ. එහෙනම් මේ ෆයිල් එකේ කාරණා මෙන්න මේ වගේ සම්බන්ධ කාරණා. එහෙනම් ඔබ මේ වැඩේ හම්බිච්චකම ඒ ඔබේ පොතේ සටහන් කරගන්න. එහෙනම් බදා දවෙද්දී මම මේ වැඩේ කරන්න ඕන. එහෙනම් මේක මේ දේවල් විශේෂයි. මේක මෙන්න මෙහෙම වෙපයි කියලා. මොකද හේතුව ඔබට මේ වෙලාවේ අමතක වීම වැඩි. අමතක වීම එක්ක අන්න ඔබට ඒ වගේ දේවල් මගහැරෙන්න ඉඩ තියෙන එක නිසා අනිත් එක තමයි નિયમિત කාලට මේ දේවල් කරන්න උත්සාහ කරන. දැන් ඔබට දැන් බදාදා දෙන දින දේ ඔබට ලැබෙන්නේ ඉස්සල සතිය සිකුරාදා. එහෙනම් ඔබ එදාම ඒ දේ කරන්න උත්සාහ කරන. මොකද දැන් බදාදා නම් කල් තියෙනවා මම අන්න සෞන්දගරෝදියර කරලා දානවා කියලා. හැබැයි අන්න ඒ දවස්වල වෙද්දි තවත් වැඩි ලැබිලා ඔබට අන්න අර වැඩේ කරගන්න කාලෙමදී වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවකට ඔබට ප්‍රශ්නයක් වෙලා අසනීපයක් හරි වෙලා යම් කිසි ආකාරයකින් ඒ වැඩ කරගන්න අපහසු වෙන නිසා ඔබට මේ වෙලාවේ පැවරණ රාජකාරී ඒ වෙලෙම ඉෂ්ට කරන්න. ඉදිරියට වෙලාවල් තියෙනවා, කාලය තියෙනවා, මං එදාට කරනවා ඒව නෙමෙයි. මොකද හේතුව අර කල් දාන්න දාන්න ඔබට ඒ දේවල් තුළ ගැටලු ඇති වෙන නැත්නම් වැරදීම් වෙන නැත්නම් මගහැරීමේ සම්භාවිතාව වැඩි. මොකද්ද මේ මම මේ පුන පුනා කියන්න උත්සාහ කරන්න කියලා ඔබට පැහැදිලි තියෙන නිසා මේ වෙලාවේ වගකීමෙන් තමන්ගේ රාජකාරී කටයුතු රැකියාව තුළ විශේෂ වශයෙන් මිතුරු ලග්න හිමියෝ කරන්ඩ වග බලා ගන්න. එතකොට ඔය ගැටලු කර තත්ත්වෙන් මිදෙන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ ව්‍යාපාර කරන මිතුරු ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ඔන්න එකට වැඩ කරන කියන්නේ හවුල්කාරය තුළ ඔවුන් ගැන පොඩි කලකිරීම ඇති වෙන කාල පරිච්ඡේදය ඔවුන් තුළ තියෙන යම්කිසි ආකාරයකින් ව්‍යාපාරයට තියෙන ඔවුන්ගේ උනන්දු නැත්නම් ඔවුන්ගේ අවධානය ටිකක් අඩු වෙනවා. ඔබට 100%ක් ව්‍යාපාරය තුළ වගකීම් අරන් යන්න වෙනවා. ඒතර ඔබ පොඩ්ඩක් කාර්යබහුල වෙනවා. ඔබට යම්කිසි ආකාරයකින් පීඩාකාරීත්වයකුත් ඇති වෙනවා. මොකද අර කාර්යබහුලත්වයත් එක්ක. ඒ නිසා මේ දේවල් එක්ක ඔබ පොඩ්ඩක් යම්කිසි ආකාරයේ හවුල් කරුවන් එක්ක පොඩි පොඩි ගැටලු මතු කරන්න බහින් බස් වීම වෙන වචන පිට වෙන්න නැත්නම් එහෙමෙන් ආරවුල් ඇති කරගන්න හේතු කාරණා යදෙනවා. මේ වෙලාවේ පොඩ ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද හේතුව එකට වැඩ කරනාගේ මං ගැටලු වෙනවා කියලා වෘත්තීය ජීවිතය තුළ කියද්දි ව්‍යාපාර තුලත් අර හවුල් කරුවන් එක්ක පොඩි ගැටලු මතු වෙන්න ඔවුන් යම්කිසි ආකාරයෙන් අර යම්කිසි අපරීක්ෂාකාරී විදිහට කටයුතු කරන්න යම්කිසි ඔවුන් කරන කටයුතු හින්දා ව්‍යාපාරයට පොඩි පොඩි අලහබකාරී දේවල් සිදු වෙන ඉඩකඩ පවතින ඒවත් හේතු කරගෙන ඔන්න ඔබ තුල කෝපයද එක්ක ඒ වල ගැටලු මතුවලා ඔන්න හවුල්කාරයන් එක්ක තියෙන සම්බන්ධතාව බිඳ වැටෙන්න ව්‍යාපාර දෙකඩ වෙන්න හේතු කාරණා යදෙන නිසා ටිකක් බුද්ධිමත් කතා කටයුතු කරන්න. ඒකම පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදයේ ඔය තනියම කරන ව්‍යාපාර තුල ලොකු සාර්ථකත්වයක් තියෙන. ඒක නිසා පුළුවන් තරම් මේ හවුල්කාර ව්‍යාපාර පවත්වා යන නිසා අර ඔබ දෙවෙනි ඔප්ෂන් එක විදිහට අර යම්කිසි රිකවරි ඔප්ෂන් එකක් විදිහට ආර්ථික මේ වශයෙන් ඔබ තනිව ව්‍යාපාරයක් හෝ යම්කිසි ස්වයං රැකියාවක් කරනවා නම් මේ කාලේ අතිශයින් මේ යහපතින් එහෙම කරන කටයුතු වල සාර්ථක යහපත් අර හවුල්කාරයන් සම කරන ව්‍යාපාර තුල ඔබ බලාපොරොත්තු ඉලක්කෙට ළඟා වෙන්නේ නැහැ කියුණා. අන්න තනිව ව්‍යාපාර කරන තනියම කටයුතු කරන මිතුරු ලග්න හිමියන්ට තමන්ගේ ඉලක්ක සඳහා යන්න අර තියෙන බාධක අඩුයි.
සීටසිීයක් බාධ නෑගෙන නෙමේ නමුත් අර තත්ත්යන්තු සාපේක්ෂ බාධකාඩුයි. ඒක නිසා ඒ දේවල් තුළ නොබ මේලා පුළුවන් තර ඒ හවුලේ කටතු කරන රැකයා කරන විශේෂ මිතුරලක් නිමියෝ තවත් අර ආදායම් මාර්ගයක් කෙරෙහි අවධාන යොමු වෙනවා. හොඳ එමද තොට අනාගතද යම්කිසි ආකාරය ඔබට තනි ආදායම් මාර්ග එක ආදායම් මාර්ගයක් කෙරෙහි යම්කිසි අවධානයක් යද්දි ඒ ආදායම බැරි වෙලා මොකක් හෝ හේතුවක් උඩ තාවකාලිකව අහිමි වුණු ඔබට තවත් ආදායම් මාර්ගයක් තියෙන. ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් තනියම පුංචියට හෝ දෙයක් ආරම්භ කරන මිතුරුලක් ගැනීමට යහපත් මේ කාලේ ඉදිරියේ ගැන බලාපොරොත්තු තියාගන්න. ඉදිරියේ යහපත් නමුත් අර පොඩි පොඩි බාධක මේ අගෝස්තු මාසය තුළ ඇති වෙන්න ඉඩකට පවතින. ඒ වගේම ව්‍යාපාරයක් කරන අයට මේ සේවක සේවිකාවන් නිකන් ඕනවට එපාට වැඩ කරන්න ඔවුන් යම්කිසි ආකාරයෙන් අර යම්කිසි ඔබගේ ව්‍යාපාරගෙන ඔවුන් රැකියාව කරන තැනට එතරම්ම අවංක නොවී කටයුතු කරන්න හේතු කාරණා දෙන වැඩ මගහරින්න. ඒ වගේම අර වැඩ ටික ස්ලෝ වෙන්න කාර්යක්ෂමතාවය අඩු වෙන්න හේතු කාරණා දෙන. ඒ නිසා සමහරක්ලට ඔබේ බාර ගන්න යම්කිසි ව්‍යාපාරකේ ඕඩර්ස් අනම්ම නම් වෙලාවට දෙන්න බැරි වෙන තත්ත්වයන් උදා වෙනවා. ඒක නිසා ඒකට හේතු වෙන්නේ ඔබ ඔවුන්ගේ වාලේ කටයුතු කරන්න ඔබ සලසලා ඔබ ඔබගේ පාඩු ඉදීම. ඒක නෙමෙයි කළ යුත්තේ. පුළුවන් තරම් මේ කාලේ ඒ අවධානය යොමු කරන්න. ඒ ඔවුන් කරන්නේ මොනවද ඔවුන් එක්ක ඔවුන් කරන වැඩ ගැන නිතරම ඔබ ගිහිල්ලා හොයලා බලන්න. අන්න එතකොට ඒ දේවල් ඒ වළක්වා ගන්න හැකියාව තමයි. මොකද හේතුව මේ කාලේ ඔබ ඔබගේ ව්‍යාපාර ස්ථානයේ හෝ ඒවා ඔබ කරන දේව තුළ ඔය යන්ත්‍ර සූත්‍ර හෝ යම්කිසි රේ වාහන නැත්නම් මොකක් හරි ඒ වගේ දේවල් අර අත්‍යවශ්‍යම යන්ත්‍ර සූත්‍ර උපකරණ මේ කාලේ ඔන්න කැඩෙන්න බෙදෙන්න ඒ දේවල් වලට හානි සිදු වෙන්න ටිකක් වියදමත් දරලා ඒ දේවල් රෙපයා කරන්න හදන්න කරන්න අලුතෙන් මිලදී ගන්න සිදු වෙන තරමට ඒවට ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසා චුට්ටම් මේ කාලේ ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද ඒවා ගොඩාක් දුරට ඒ දේවල් වල තියෙන ගැටලුවක් නෙමෙයි අර ඒවා පාවිච්චි කරන භාවිතා කරන විදිහ ගැටලුව දෙන. විශේෂයෙන්ම ඔන්න ව්‍යාපාර ආයතනට අයිති වාහන තියෙන ඒවට ඔය අය අතින් අනුතුරු සිදු වෙන්න හානි සිදු වෙන්න ඒ දේවල් වලට අන්න ඔබට වියදමත් දරලා නැවත හදන්න සිදු වෙන විදිහ ගැටලු මතු වෙන හේතු කාරණා දෙන. උදේට හරියට ඔයිල් බලන්නේ වතුර බලන්නේ ඔන්න එන්ජින් එකේ ගැටලු මතු වෙනවා. අන්න ඔය වගේ දේවල් අන්න ඒ කියන්නේ මේ තනිකරම අපරීක්ෂාකාරී භාවය නිසා ඇති වෙන ඔබේ සේවක සේවකයන්ගේ අපරීක්ෂාකාරී භාවය නිසා ඇති වෙන ගැටලු. ඒක නිසා හැබැයි ඒ දේ තුළ ඔවුන් කලා කියලා ඔවුන්ට බැන බැන ඉඳලා ඔබට ඒ දේ තුළ මේ වැඩක් වෙන්නේ නැහැ. ඔබට හානි වෙන්නේ නිසා ඔබ පුළුවන් තරම් පුද්ගලික ඒවා ගැන වැඩි වශයෙන් හොයා බලන්න. එතකොට හරි. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ කලමනාකාරීත්වය තුළ ගැටලු මතුවෙන ඉඩකට පවතින මම ඔබ විශේෂයෙන් සෙනසුරු මාරුවත් කිව්වා මේ කාලේ ඔබට ඔය බිල් ගෙවන්න මග හැරෙන්න යම්කිසි ආකාරයකින් ඒ බිල් වැඩි වෙන්න විදුලි බිල් ඔය දුරකථන බිල් ඉන්ටර්නෙට් බිල් එහෙම වැඩි වෙන කාලය. මොකද හේතුව මේ ව්‍යාපාර ස්ථානය තුළ ඒ සේවක සේවිකා වුණත් ඒ දේවල් අර යම්කිසි ආකාරයකින් අර වැඩි වශයෙන් භාවිතා කරන්න අනිගම් අනවශ්‍ය දේවල්ට ඒවා භාවිතා කරන්න ඒව හේතු කොටගෙන අන්න ගැටලු මත නැත්නම් යද්දි ඔන්න ව්‍යාපාර ස්ථානේ එහෙම මේ ලයිට් දාලා යන්ත්‍ර සූත්‍ර ඕෆ් කරන්න අමතක වෙලා යනවා අන්න කරන්ට් බිලත් යනවා ඒවටත් හානිකර දේවල් සිදුනොන ඔය වගේ දේවල් නිරකට පදින නිසා ඔබ ඒ දේවල් ගැනට වැඩිපුර හොයා බලනවා මේ කාල පරිච්ඡේද ව්‍යාපාර කරන මිතුරු ලග්නිමියෝ අතිශයින් මෙහාපත් වේ ආත්මීය තත්ත්වෙන් තුළ එහෙම තමයි කටයුතු කරන මේ අගෝස්තු මාසේ විශේෂයෙන්ම අගෝස්තු මාසේ කියන මේක తాවකාලික තත්ත්වයක් ගොඩක් දුරට ඔය බාධක කියන දේවල්. ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මැද භාගින් පස්සේ ගොඩාක් දුරට ඔය තියෙන බාධක දුරු වෙනවා. එහෙනම් මේ කෙටි කාලයක් තුළ තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් විශේෂයෙන්ම අගෝස්තු මාසේ මැද භාගයෙන් සැප්තැම්බර් මැද භාගය දක්වා තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඔබ ඔබේ බුද්ධියෙන් සහ ඔබ යම් විශේෂ අවධානයක් තුළ මේ දේවල් දැන් දන්නවනේ ඔබ මෙහෙම දේවල් වෙනවා. එහෙනම් මේ දේවල් වීම අවම කරගන්න ඔබ උත්සාහ දරන්න. එතකොට ඔය ගැටලුකාරී තත්ත්වයන් මිදෙන්න හැකියාව තියෙනවා. මහා පරිමාණයේ දේවල් මේ ආර්ථික මේ වශයෙන් මෙන්න මේ මාසෙ ගැට ගහ ගන්න අවශ්‍ය කරන දේවල් සපයා ගන්න බැරි වෙන තරමට ඔබේ ආර්ථික මේ කඩාවැටීම සිද්ධ වෙන්නේ. මම කියවනේ ආර්ථික මේ ස්ථාවරභාවය සාපේක්ෂව පවතන් යද්දී පොඩි පොඩි බාධක පාඩු දේවල් වීමේ සම්භාවිතාවයක් තමයි තියෙන. ඒ නිසා බුද්ධිමත් ඒ දේවල් ගැන හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ඔබට මේ ගැටලුකාරී තත්ත්වයන් මිදිලා ඔබට 100%ක් මේ ආර්ථික මේ තත්ත්වයේ සුබදායි ලෙස වෙනස් කරගන්න ඔබට ඒ අදිෂ්ඨාන ශීලීත්වය පුළුවන්. ඒ වගේම අර වීර්ය අවසන්ගෙන පිළියම් පිළිවෙත් එක්ක යන්න ගමන. එතකොට මේ කියන බාධක සියලු දේ ඔබට ඉවත් කරගන්න හැකියාව පවතිනවා. පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරමු මේ කාලේ. මිතුරුන් ලග්න හිමියන්ගේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතයේ විශේෂයෙන්ම තරමක් දුරට ඔබ පුංචි පුංචි අර හිත රිදීම් හිත විඳීම් එක යන කාල පරිච්ඡේදයක්. ඒ වගේ ඔබ විහිං දාගන්න දේවල් සමහර දේවල් සමහර ප්‍රශ්න ගැන ඔබ ඕනට වඩා හිතන මේ සුළු දේවල් ඒව මේ නිකම්ම ඉබේ විසඳන ප්‍රශ්න. නමුත් ඒව මහා ලොකු ප්‍රශ්න කරගෙන ඔබ මේ දේවල් එක්ක පොඩ්ඩක් ගැටෙන්න හේතු කාරණා දෙනවා. විශේෂයෙන් හැම දෙයක්ම පොඩ්ඩ බැරින්න බෑ. හැම දෙයක්ම වැරද්දක් දකින්න මේ කාලේ ඔබ පෙළඹෙනවා. දැන් මේ පොඩි දෙයක වුණත් වැරද්ද හොයන්නේ. මේ දේ තුළ තියෙන අර ඔබ හිතන පරිදි
ඒ දෙවල් තුළ තියෙන දෙවල් හිතන්නේ ඇත්තරම එහෙම දෙයක් නෑ ඒ ප්‍රශ්න තුළ. නමුත් ඔබ ඔබට හිතලූ විදිහට හිතලා ඔන්න නිකන් නිතර කෝපයෙන් පසුවෙන් ටිකක් හේතු කාරණා යෙදෙනවා හැමදේම අඩුපාඩු දකින්නේ. ඒ වගේ තත්ත්වයන් තුළ මිතුරු ලග්න හිමියෝ පවුල් ජීවිත කුටුම්බ ජීවිත වල මේ කාලේ පොඩ්ඩක් ආරවුල් ගැටලු මතු කරගන්න හේතු කාරණා යෙදෙනවා. ඒ හැම දේ තුළම අවසානයේ පරාජයට පත් වෙන්නේ ඔබ. ඒක හොඳට මතක තියාගන්න. ඔබ ඒකින් දම හොඳට හිතලා කටයුතු කරන මේ වෙලාවේ කොහොම ගියත් ඔබට අර පවුල් ජීවිතය තුළ වුණත් අන්තිමට තනි වෙන්න සිදු වෙන්නේ. මොකද හේතුව? ඒකට හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔබ තුළ තියෙනවා අර මං කියපු වැරදි වැටහීම් ඇති කර ගැනීම, වැරදි ලෙස සිතුවිලි තුළ ක්‍රියාත්මක වීම තමයි වැඩි වශයෙන් දෙන එක නිසා විශේෂයෙන් මේ කාලපරිච්ඡේදය තුළ ඔබ පුළුවන් තරම් ඉවසීමෙන් පවුල් ජීවිතය තුළ කටයුතු කරන. අනිත් එක තමයි අර ආවට ගියාට මේ හිතලා කටයුතු කරන ටික දුර දිග හිතලා හොයලා බලලා දෙයක් ගැන කටයුතු කරන වගේ බලන. අනිත් එක තමයි ප්‍රශ්න ගැටළු ඕනට ඩව ඔලුවට අරගෙන කටයුතු කරන්න එපා. ඒ ඕනට ඔලුවට ගන්න ගියොත් ඔබට අර තවත් මානසික පීඩාකාරී තත්ත්වය වැඩි වෙලා ඔන්න ඔබ තුලින් වෙන අර ඔබට ඔබ කෙරෙහි පාලනය ගිලිහෙන්න ඉඩකට පවතින. ඒ වගේ මේ කාලේ කොච්චර ලැබුණත් මදි. හැම දේ තුළම ඔබට අර ලැබෙන දේ තුළ ඔබ හිතන්නේ ඒක දේ තුළ දින අඩුපාඩු. අයියෝ මට මේ දේ නෑනේ, මේ දේ නැති දේ ගැන තමයි වැඩිම හිතන්නේ. ලැබිලා තියෙන දේ නෙවෙයි. හැබැයි සාපේක්ෂව බැලුවොත් ඔබ ගොඩාක් දේවල් ඔබට ලැබිලා තියෙනවා. නමුත් ඔබ නොලැබුණු දේ ගැන තමයි ලද දෙයින් සතුටු නොවීමක් පෙන්නුම් කරන. ඒ නිසා අනේ තත්ත්වයට ඔබට මානසික පීඩා, චිත්ත පීඩා ඇති කරන්න හේතු කාරණාවක් කියදෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඔන්න සැලකිලිමත් වගේ බුද්ධිමත් කටයුතු කරන්න. ඒ වගේ දේවල් තුළ මේ කාලේ පුළුවන් තරම් ලද දෙයින් සතුටු වෙන්න වග බලා ගන්න. ඒ වගේ ඉවසීමෙන් කටයුතු කරන්න. අනිත් පැත්තේ මේ සැමියා බිරිඳ කියන කාරණා තුළ ඔබේ සැමියාගේ බිරිඳගේ ආදායම් තත්ත්වය නම් තරමක් දුරට ඉහළ යන කාල පරිච්ඡේදය ටිකක් අර දෙගිඩියාවෙන් කටයුතු කරනවා. නමුත් අර අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා වගේ කුමන හෝ අන්දමින් ඔන්න ඔබේ සැමියාගේ බිරිඳ ආදායම් තත්ත්වයන් පොඩ්ඩක් ඉහළ යනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ තත්ත්වයන් තුළ නම් යහපත තියෙනවා. හැබැයි අර කොච්චරවත් අර ඔබ තුළ තියෙන අර මේ වෙලාවේ කිසි දෙකින් සතුටු නොවන කාරණා හැම වෙලේම පුළුවන් තරඟ හිත තුළ යම්කිසි මොකක් හෝ දෙගිඩියාවක් බාධකයක් නැත්නම් අර යම්කිසි කුකුසක් තියාගෙන කටයුතු කිරීම නිසාම අර හිතේ සතුට එතරම් ඔබට නොලැබෙන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. හැම වෙලේම කායිකරි රණ්ඩුවක් ඇති කරගන්න බලන්න. ඔන්න ඔයගේ තත්ත්වයන් තුළ විශේෂයෙන් සැකය කියන දේ නිතර ඔළුවේ තියෙනවා මේ කාලෙත්. දැන් විශේෂයෙන් තමන්ගේ සැමියා වෙන සහකාරය සහකාරී ගැන කතා කරත් ඔවුන් ගැන හැම වෙලෙම සැක සහිත. ඔවුන්ට හැම වෙලේම අර ඔවුන්ගේ කටයුතුවලට ඔබෙන් බාධා සිදු වෙනවා. ඔබ හිතන පතන විදිහ නිසා ඔබ අර ඔවුන්ටත් ප්‍රශ්න ඇති කරන, ඔවුන්ටත් මානසික පීඩා, චිත්ත පීඩා ඇති කරන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ තත්ත්වයන් තුළ ඔබට සාමාන්‍ය ඔබේ හැසිරීමත් එක්ක ඔබ ඔවුන්ගෙන් ප්‍රතික්ෂේපෙන් විශේෂ මේ සමීයා බිරිඳ නැත්නම් සහකාරක සහකාරිය වගේම පවුලේ අනිකුත් අයගෙන් ඔබ ප්‍රතික්ෂේපෙන් ඔබගේ ඔය කියන ඒ හදිස්සි කලබලේ අනවශ්‍ය දේ දුරදිග නොසිතා කටයුතු කිරීම හේතු කාරණා යදෙන නිසා බුද්ධිමත් පෞද්ගලික කුටුම්බ ජීවිත තුළ කටයුතු කරන්න වග බලා ගන්නවා වගේම තමා තුළ තමා පාලනයක් ඇති කරගන්න උත්සාහ දරන්න. මේ කාල සීමාව තුළ හදිසිය අනවශ්‍ය කලබලේ අනිවාර්යයෙන්ම වළක්වා ගන්න. ඒ වගේම හිත තුළ හැම වෙලේම අපි කියන හිතේ කුණුතියන් වැඩ කරනවා කියලා අන්න ඒ තත්ත්වයෙන් නිසා තමයි මේ හැමදේම ඇති වෙන්නේ. ඇයි මනසට හැම වෙලේම දෙන්නේ ඍණාත්මක දේවල්. ඒ වගේම අර අහිතකර කුණු දේවල්. ඒ නිසා ඒව තමයි මේවට හේතු කාරණා දෙන්නේ. ඒ නිසා සැලකිලිමත් කරන්න. දරුවන් සම්බන්ධ කාරණාවට සැලකිලිමත් වෙනවා නම් දරුවන්ගේ සෞඛ්‍ය පිරිහෙන්න ඉඩකඩ පවතිනවා. ඒ ගැන ටිකක් හොයලා බලලා දරුවෝ ගැන කටයුතු කරන විශේෂම කුඩා දරුවෝ ඉන්නවනම් අර මම සෙනසුරු මාරු වීඩියෝ එකත් කිව්වා විශේෂම ඔය තැන් තැන් වල තියෙන දේවල් ඔය කටේ දාගන්න විශේෂම ඔය ඖෂධ වර්ග අර වැඩිහිටියන් දෙන ඖෂධ වර්ගය අහු වෙලා කටේ දාගන්න ඒව තුළ උන්ට හානි කර දේවල් සිදු වෙන ඉඩකඩ පවතින නිසා ඔවුන් ගැන වැඩිපුර මේක සැලකිලිමත් වෙන්න මේ කාලේ ඔය පළතුරු වර්ග කද්දි මේ කාලේ උන රඹුටන් එහෙම නම් නම් තියෙනවා ඒ වගේ දේවල් කද්දි ඔය ගිලින්ද ගිහිලා ඒ දේවල් හිර කරගන්න අන්න ඒ වගේ දේවල් මේ උදාහරණයක් විතරයි කිව්වේ. ඒ වගේ දේවල් වෙන්න ඉඩකඩ පවතින නිසා මේ කාලේ පොඩ්ඩක් දරුවෝ ගැන සැලකිලිමත් කටයුතු කරන මිතුරු ලග්න හිමියෝ. ඒ වගේම අධ්‍යාපන තත්ත්වය තුළ අධ්‍යාපනික වශයෙන් උනන්දු උත්සාහය වැඩික වෙනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයෙන් සැලසුම් ඔබගෙන යම් බලාපොරොත්තු වැඩි නම් මට මේ දේ කරගන්න ඕන වෙන්නේ මේ දේවල් තුළ මම මේ දේවල් කරගන්න මම ටිකක් තව ඩිග්‍රියක් කරනවා ඔන්න වගේ තත්ත්වයන් හැම වෙලෙම හිතට එන අලුත් දෙයක් ඉගෙන ගන්න ඉගෙන ගැනීම තුළ ඒ දේවල් තුළ තමන්ගේ ජීවිතේට තමන්ගේ නමට ගෞරවයක් ඇති කරගන්න අන්න ඒ වගේ දේවල් ගැන ගොඩාක් ඉලක්ක කරන. හැබැයි ඒ ඉලක්ක ඒ සැලසුම් කරන දේවල් පොඩ්ඩක් ක්‍රියාත්මක කරද්දී ඔබ පොඩ්ඩක් පසුබට වීම කර සැලසුම් කරන විතරයි ක්‍රියාත්මක කරද්දී ඔබ ඒ දේවල් වලට ඒ උනන්දු උත්සාහ ටිකක් අඩු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරන මේකල ඒව දේවල් කරගන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ කරගන්න පුළුවන්. හැබැයි කරනවා නම් නිසි කාල කලමනා කරන තමන්ට කරන්න පුළුවන් දේ තමන්ට කරන්න පුළුවන් නම් මේ දේට මේ කාලය වෙන් කරගන්නේ කොහොමද අන්න ඒ ගැන සැලසුමක් තියෙනවා. බලතේ දේවල් යොමන්න මොකද මේ දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න මේ කාල සීමා තුළ ඔය යම්කිසි ආකාරයකින්
ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මට්ටම ඉහළ නන්වා ගන්න හැකියාව පවතින කාලය ගැන උසස් අධ්‍යාපන යොමු වෙන බලාපොරොත්තු වෙනට යහපත් කාලය. හැබැයි කරන කටයුතු තුළ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන හැබැයි මේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා ඒ දෙයට පොඩි පුංචි බාධක එල්ලෙන ඉඩකට පවතිනවා. මේ මොකද විශේෂ වශයෙන්ම අර ඒ විදේශගත වෙන්න තියෙන ඒ දේවල් පොඩ්ඩක් මේ කාලේ මේ අගෝස්තු මාසයේ විශේෂයෙන්ම පොඩ්ඩක් ප්‍රමාද වෙන්න හේතු කාරණා යදෙනවා. නැත්තම් ඒ කරන කටයුතු කරන අය යම්කිසි ආකාරයෙන් පොඩි පොඩි වංචනික දේවල් ඔබට කරන එක නිසා මේ මුදල් එහෙම දෙනවනම් ඒ දේවල් වලට හොඳ යම්කිසි ආකාරයකින් අර ඇග්‍රීමෙන්ට් එකක් නැත්නම් ලීය කිවිල්ලක් තුල කට වචනෙට කිසි දෙයක් කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ ලීය කිවිල්ල තුල ඒ දේවල් කරන්න වග බලා ගන්න. නැත්නම් ඔන්න පොඩි පොඩි වංචා සහගත දේවල් ඔබ මේ කාලේ අහුවෙලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන. ඒක යම්කිසි ආකාර අධ්‍යාපන කටයුත්තක් හෝ වේවා වෘත්තියක් සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන. ඒ වගේ දේවල් තුල පාඩු සිදු වෙන්න යම්කිසි රැවටිලි ලක්කන ඉඩකට පවතිනවා. ඒ වගේම දැන් රැකියාව සඳහා විදේශගත වෙන්න වුණත් විදේශගත වෙනවා. නමුත් ඔබ බලාපොරොත්තු වෙන දේනේ ඔබට කිව්ව දේනේ මෙතනට ගියම තියෙනවා. ඔබට එතන වැඩ කරගෙන අපහසුයි. අන්න ඒ දේවල් තුල ආයෙ දමලා ගහලා එන්න හිතෙනවා. ඔන්න වගේ තත්ත්වයන් චුට්ටක් මේ කාලේ වැඩි මිතුරු ලග්න හිමියන්ට. ඒ නිසා එහෙම ඉලක්කයට කටයුතු කරනවා නම් බුද්ධිමත්ව කටයුතු කරන්න වැඩ ගන්න හොයලා බලලා කටයුතු කරන්න වග බලා ගන්න. ආවට ගියට කටවචන කිසි දෙයක් කරන්න එපා. ඒ කරන හැමදේම ලිඛිතව කරන්න. මොකද මේක යම්කිසි ආකාරකින් ඩීල් එකන්නේ මේ කටවචනට කරන මේ විහිළුවක් සෙල්ලමක් නෙමෙයිනේ. ඒ නිසා මේ පුද්ගලික සම්බන්ධතාවය ඇතුළ කරන දෙයක් නෙමෙයිනේ. එහෙනම් මේ වෘත්තීමේ තත්ත්වයක් තුළම පවත් යන්න උත්සාහ කරන තව වංචාවල රැවටීම් වල ලක් වෙන්න ඒ සම්බන්ධ කාරණවල ඉඩ කර පවතිනවා. ඒ වගේ මේ පාසල් යන දරු දැරියෝ මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ එක එක විදිහේ දේවල් වලට ඔලුව යන නිසා අධ්‍යාපනයේ නැමිසි බාධක දෙන්න එක එක දේවල් කියන්නේ සමහරකට ඔය නොකලපෙන විදිහ ඇසුරුකම්. ඒවා ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඔය මිත්‍ර සම්බන්ධතාව වෙන්න පුළුවන්. කුමන හෝ සද්දකින් ඔය නොකලපෙන ඇසුරුකම් නිසා අධ්‍යාපන ජීවිතේට බාධා එල්ල කරගන්න විශේෂයෙන්ම ඔය පාසල යන වයසේ දරු දැරියෝ මේ කාලේ පෙළඹෙනවා මිතුරු ලග්න හිමියෝ. ඒ වගේම තවත් පැත්තකින් අර කම්මැලිකම පොඩ්ඩක් වැඩි වෙන කාලය උත්සාහය උනන්දුව චුට්ටක් අරගෙන උත්සාහය උනන්දුව කියන්නේ හිතේ තියෙනවා. නමුත් අර ඒ කියන විදිහට හිතන විදිහට කටයුතු නොකිරීම හේතු කොට වෙන අධ්‍යාපන පුංචි පුංචි බාධක ඇති කරන ඉඩ පාතුන. ඒ නිසා මේ කාලේ අලුත් අලුත් දේවල් ඉගෙන මේ දේවල් තුළ දැනුම් වර්ධනය කරගන්නත් හැකියාව එක පැත්තෙන් පවතිද්දි අර ඒ දේවල් අර බලාපොරොත්තු වෙන විදිහටම කාර්යක්ෂම නොකිරීම හේතු කොට අර 100%ක් මේ දේවල් තුළ සාර්ථකත්වය ඇති කරගන්න බෑ. කිසි දෙයක් අර ගොඩක් ගොඩක් දේවල් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පෙළඹෙනවා කිසිම දෙයක් අර 100%ක් කම්ප්ලීට් කරන්නේ නැහැ. දැන් පොඩි පොඩි කෝස් කරනවා කියමුකෝ විශේෂයෙන්ම ඕනම කෙනෙක් ඒ දේවල් සම්පූර්ණ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තත්ත්වයන් දෙන හැමදේම බාගෙට. ඔන්න ඔය වගේ දේවල් තියෙන පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න. මේ සම්බන්ධතා ගැන කියන බැරුව ගියා ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා තුළ නම් මේ කාලේ ටික ප්‍රවේශම් විය යුතු කාලයක්. මම ඔබට සෙනසුරු මාළු එක විශේෂ වශයෙන්ම කිව්වා මේ කාලේ ඇති වෙන අලුතෙන් ඇති වෙන සම්බන්ධතා එතරම්ම යහපත් සම්බන්ධතා නෙමෙයි. ඒ දේවල් යම්කිසි ආකාරයේ ආදරයේ ලෙංගතුකම මත පදනම්ව ඇති වෙන දේවල් වලට වඩා ගොඩාක් දුරට එක එක වාසි පරමාර්ථ හේතු කොටගෙන යම්කිසි ඉලක්ක පරමාර්ථ හේතු කොටගෙන ඇති වෙන බැඳීම්. මේ නිසා මේ දේවල් එච්චර අවංක භාවයෙන් තුල පවතින බැඳීම් නෙමෙයි අලුතෙන් ඇති වෙනවා. දැන් මෙලන්ට පවත්තා යන බැඳීම් කියලා නෙමෙයි මම කතා කරන්නේ මේ කාල සීමාව තුල. නිසා මේ දේවල් පොඩ්ඩක් සැලකිලිමත් මේ කාලේ අලුතෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න මේ දේවල් වලට යොමු වෙනවට වඩා මේ කාලේ පොඩ්ඩක් ඒ පැත්තෙන් ඉවත් වෙලා පොඩ්ඩක් මේ කාලේ වෘත්තීය ජීවිතය යහපතක් ඇති කරගන්න අධ්‍යාපන ජීවිතය යහපතක් ඇති කරගන්න සෞඛ්‍ය යම්කිසි ආකාරයක යහපතක් ඇති කරගන්න උත්සාහ දරනවා. ඔබට යහපත් වේවි. පවත්තන්ගෙන සම්බන්ධතා තුලත් ඔබ ඒ සම්බන්ධතා තුළ එතරම් අවංක නැහැ. අනිතර ඔබගේ ඒ පෙම්බතා පෙම්බතිය සැක කරනවා. ඔවුන්ගේ අඩුපාඩුකම් දකින්න විශේෂයෙන්ම ඔවුන්ගේ අඩුපාඩුකම් වැඩි වශයෙන් දකින්න. ඒව හේතු කොටගෙන ඔබට ඒ ආදර බැඳීම එපා වෙන්නේ. ඒව දෙහිද්දා එළියේ පේන සුකෘත්තන් දේවල් නිසා අලුත් අලුත් දේවල් පස්සේ දුවන අලුත් අලුත් සම්බන්ධතා පස්සේ දුවන ඒ දේවල් වල රැවටිලිලට ලක් වෙන්නේ හේතු කාරණා දෙන නිසා මේ වෙලාවේ පුළුවන් තරම් ඒ වැරදි අඩුපාඩු දකින්න වෙනකොට යහපත දකින්න උත්සාහ කරන පෙම්බතා පෙම්බතිය තුළ ඒ වගේම ඔවුන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා කතා කරලා විසඳ ගන්න උත්සාහ කරන විශේෂයෙන් රණ්ඩු සරුවල් වෙන්න යන්න එපා මේ කාලේ. ඔබ මේ පුංචි දේවල් මහා ප්‍රශ්න කරගෙන රණ්ඩු සරුවල් ඇති කරන ගන්න කාලය. නිසා බොඩා බුද්ධිමත් කරතු කරන්නේ නැත්තම් ඒ දේ තුළ හානිය සිදු වෙන ඔබට ඒ ප්‍රේම සම්බන්ධතාව අතහැරලා ගිහිල්ලා අලුත් එකකට පැටලෙනවා. ඒ දේවල් තුළ තියෙන දේවල් වලින් රැවටිල්ලක් වෙනවා. අන්තිමට හැරලා බලද්දී ඔබ තමා ගිහින් ඔබම විහිං ඔබේ විනාශය ඇති කරන. ඒ නිසා බැඳීම් වලදී ගොඩාක් ප්‍රවේශංග කටයුතු කරන බුද්ධිමත්ත කටයුතු කරන වගේම ඉවසීමෙන් කටයුතු කරන වග බලා ගන්න මිතුරු ලග්න හිමියෝ. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරමු මේ කාලේ. සෞඛ්‍යමය වශයෙන් විශේෂයෙන්ම මේ කාලේ ඔය නිතර ඔය හිස රිදාව නිකන් අර ස්නායුගත එක ඉරුවර හද තත්ත්වයන් තින් ඒ වගේ තත්ත්වයන් නම් ඇති වෙන තත්ත්ව වැඩි වශයෙන් පෙන්වුම් කරනවා. ඒ වගේම සමහර තැන්වලදී මේ ඔබ ගන්න ඖෂධ නිසා අතුරු ආබාධ තත්ත්වයන් නැති වෙන සමහරට ඒවා මේ දීර්ඝකාලීන අතුරු ආබාධ නෙමෙයි. දැන් ඔබ වෙන අසනීපයක් හොඳ වෙන බෙහෙත් බොද්දි එහෙමෙන් ඔය විශේෂයෙන් මේ ඔය මුත්‍රා අඩස්සේ වගේ දේවල් මුත්‍රා දැවිල් අනේ වගේ මුත්‍රා වල විෂ බීජයන් නැත්නම් වගෝඩු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්
යටි බඩ ආශ්‍රිත ගැටලු කාරිතත් කාන්තා පාර්ශ්වන මාසික ඔසප් ක්‍රියාවලියට පුංචි පුංචි ගැටලු කාරිතත්යන් මතුවෙන්ද ඒ දේවල් තුළ වේදනාවට වටයක් වැඩි වෙන්න හේතු කාරණා යෙදෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාල සීමා තුළ ඒ ගැන ටික සැලකිලිමත් කටයුතු කරන්න නිවැරදි සෞඛ්‍ය රටාවක් පවත්වා ගන්න උත්සාහ කරන්න. මේ කාලේ ඔබ ආවට ගියාට ගන්න ආහාර ඖෂධ අර වෛද්‍ය උපදෙස් වලින් තොරව ගන්න දේවල් හේතු වෙන අතුරු ආබාධ තත්ත්වයන් ඒ දේවල් තුළ අර తాවකාලික හෝ පුංචි පුංචි ඔබට වේදනාකාරී තත්ත්වයන් ගැටු කර තත්ත්වයන් මතු කරන හේතු කාරණා දෙන නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න වගේ බලා ගන්න. තවත් පැත්තකින් විශේෂයෙන්ම ඔය මත්ද්‍රව්‍ය මත්පැන් ගන්න ඉන්නව නේද? අන්න ඒගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙන මිතුරු ලග්න හිමියෝ. අන්න ඒවා හින්දා හානිකර දේවල් ඇති වෙන්න හේතු කාරණා යෙදෙන කාල පරිච්ඡේදය. ඉතින් විදේශගත වෙලා ඉන්න අයටත් ලංකාවේ ඉන්න අයටත් මේ කියපු හැමදේම බලපාන දේ. විදේශගත වෙලා ඉන්න අය අහයි ඇයි අපි ගැන කියන්නේ නැති කියලා. මේ කියපු කාරණා ඔබටත් පොදුයි. ඒ නිසා මේ කාලේ යහපත් ඔබට ආර්ථික මේ තත්ත්වයන් තුළ ඔබගේ ආර්ථික ස්ථාවර පවත්වා ගන්න හැකියාව පාදිනවා. නමුත් විදේශගත වෙලා ඉන්නත් පොඩ්ඩක් අර වැඩ කරන තැන්වල එකට වැඩ කරන එකට ප්‍රවේශම් වෙනවා වගේම අන යම්කිසි ආකාරයෙන් තමන් කරන වැඩ අර සැලකිලිමත් යම්කිසි ආකාරයෙන් කල්පනාකාරී කරන උත්සාහ කරන මොකද ඔබ වැඩ කරන තැන්වලදී ඔය ඔබගේ නොසැලකිලිමත් භාවය නිසා ඒ කරන හානිකර දේවල් එන්න ඒ දේවල් තුළ ඒ අලාභ ඔබට ගෙවන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා ප්‍රවේශම්ම කටයුතු කරන්න කොහොම හෝ තත්ත්වයක් තුළ එකට ඉන්න අයගෙන් ටිකක් ප්‍රවේශයක් ගන්න. ඔවුන් ගැන සැක කරලා ඔවුන්ට හානිකර දේවල් ඔවුන් එක තරහ වෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඔවුන් කරන දේ ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඔවුන් එක්ක හොඳට කටයුතු කරන හිතේ කොරන ප්‍රශ්න තිබ්බත් රණ්ඩු සරුව ඇති කරගන්න යන්න එපා. හැබැයි හැම කෙනා ගැනම ඔවුන් මොකද්ද ඔවුන් මේ වෙලාවේ කරන්නේ කියන එක සැලකිලිමත් බුද්ධිමත් කටයුතු කරන වගේ බලන්න. එතකොට මේ අගෝස්තු මාසය තුළ ඇති වෙන පුංචි පුංචි ගැටලු තමයි වැඩි වශයෙන් අපිට කතා කරේ. අසුබ දේවල් තමයි වැඩිපුර කියවේ. සුබ දේවල් වලට මම සුබ දේවල් කිව්වෙම නෑ මේක. හේතුව සුබ දේවල් තියෙනවා 80%ක් අතර. ඒ දේවල් කොහොමත් වෙනවා. අසුබ දේවල් අපි කලින් දෙන මේ දේවල් වෙනස් කරගත්තොත් 100%ක් සුබ කරගන්න හැකියාව පවතින නිසා ඔබ තේ තුළ සාර්ථක වෙන්න හැකියද මේ මාසේ අන්තිම කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔය පුංචි පුංචි ධනලාභ ඇති වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ධනලාභ කියව ගම ඔය ලොතරැයි වාසනා ගැන විතරක් හිතන්න එපා. ලොතරැයි වාසනා හරිම සුළු පිටසකට තියෙන දෙයක්. ඒවට රැවටෙන්න යන්න එපා. මොකක් හෝ තත්ත්වයන් තුළ ඔබ කරන දේ තුළ යහපත් ලාභයක් ඇති කරගන්න ලොතරැයි වාසනා සමහරුට තියෙන්න පුළුවන්. සමහරුන්ට බලාපොරොත්තු නොවුණු විදි යම්කිසි ආකාරයෙන් මුදලක් ඒක ටිකක් ලොකු කුඩා වශයෙන් එක වෙනස් වෙන එකකට සාපේක්ෂව ලැබීමේ හැකියාව තියෙන නිසා මොන මාසයේ අගභාගයේ වෙදී අන්තිම සතිය වගේ වෙද්දී ඔය පුංචි පුංචි ධනලාභ අතර මුදලක් ලැබෙන මොකක් හෝ කාරණාවක් ඔය තෑගි භෝග ලැබෙන්න හේතු කාරණා හරි මොකක් හරි හේතුවක් ලැබෙනවා. ඒ නිසා ඒ දේ තුළ පොඩ්ඩක් සතුට මාසේ අන්තිමේදී වැඩි වෙනවා. එහෙනම් මාසේ මුල ප්‍රශ්න ඇති නොකරගෙන ඒ කාලේ ලැබෙන සතුට වැඩි කරගන්න උත්සාහ කරන්න. තමයි මාසේ මුල ඕනට වඩා ප්‍රශ්න ඇති කරන ඒ ලැබෙන දේ තුළත් සාපේක්ෂව සතුට නැති වෙන්න හේතු කාරණා දෙනවා. අර මම කියපු අසුභකාරී දේවල් සිද්ධ වුණොත් ඒ දේවල් වෙනස් කරගත්තොත් 100%ක් සුභ කරගන්න මිතුල් ලග්න මිටි හැකියාව පවතිනවා. කලබලෙන් ඉඳලා වැඩසටහන දීග වුණා. ඉතින් මේ මේව ගොඩක් වැඩි වශයෙන් අර තේරුම් ගන්න උත්සාහ කරේ හැමෝටම පැහැදිලි වෙන සමහරු බයිනවා මේවා දිග වැඩි කියලා. ඒ බනින කට්ටිය තමයි ගොඩක්ම මේ දේවල් හරියට තේරුම් ගන්න නැති කට්ටිය. ඒ වැඩිම බයින්නෙත් ඒ තේරුම් ගන්න බැරි අය. ඒ නිසා බුද්ධියමත් මේ දේවල් තේරුම් ගන්න අය කවදක්වත් මේකට දෝෂාරෝපණ එල්ල කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඔබේ බුද්ධිය පිළිබඳ ගැටලුවක්. මේක දිග වැඩි කියලා හිතන ඔබ නොබල ඉන්න. ඒකයි වේ යුතුම දේ. මොකද හැමෝටම පැහැදිලි වෙන ආකාරයෙන් මේ දීර්ඝ වශයෙන් කියන්නේ ඒ දේවල් තුළ ඔබට යමක් කරගන්න එක්කෙනෙක් හෝ මේ දේවල් තුළ තියෙන ගැටලුවක් විසඳාගත්තොත් මේ මාසේ මගේ ව්‍යායාමයේ සාර්ථකයි. නිසා ඒකයි විය යුත්තේ. ඒක සමහරුට පසු හරි තේරෙවි. නිසා කලබලයක් එන්න එපා. මේ මාසය තුළ ගමනක් යන්න වීඩියෝ අවසන් කරලා පිළියම් පිළියම් නිවැරදිව කරන්න. ඒ දේ තුළ ඔබට මේ මාසේ යහපත් මාසයක් කරගන්න හැකියාව පවතිනවා මිතුරු ලග්න හිමියනි. අපි එහෙනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යොමු වෙමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝ එක තියෙනවා. ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12:05ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂයාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද? නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12:05. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදා වෙන දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉර උදා වෙන දවසේ ඉඳන්. එතකොට සෙනසුරාදා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා අලුයම 12:05ට.
එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති, ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජාවක් පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුබ කරගන්න කියලා, ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ, මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්, ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්නයනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාවක් පවත්වන්න, නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න, නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න, හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න, ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි, කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් ඒ අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ හතරවන ඉරිද තමා තියෙන්නේ. ඉතින් හතරවන ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිහ මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු හතරවෙනිද බැරුව ගියොත් අගෝස්තු තුන්වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු හතර පවත්වන ප්‍රණ වඩා යහපත්, නොහැකි නම් අගෝස්තු තුන්වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිහ මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන. මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් කියලා ලෙසද ගන්න දෙන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ, මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන. පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න, බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරුව හරි ගමන්නේ යද්දී පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න, ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම තැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්නේ. ඔබ හිතින් ශ්‍රීමා බෝධිය ගාව, ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳටම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන්, තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න, නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ, වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ, මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ, හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් තුන් වරක් පෙරලද පැන් කාලා තුනකට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සමස්ත වශයෙන් කරන එක, මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත, අභිසම්බිධාන පිරිත, දසදිසා පිරිත, ජයපිරිත, අභිසම්බිධාන පිරිත, දසදිසා පිරිත, මේ පිරිත් පිළියෙල ඒකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් හත් වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. ඇස් දෙක වහගෙන ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්ව නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්ව මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකයේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා, අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින්
තුන්වතාවක් යන තුන්වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගතාව කියලා අර පැන්කාලය බෝධිය මුලට වක්කරද්දි සාමාන්‍යයෙන් පතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔයගේ ඒ කල තුනෙම කෝප්පේ කෝප්පේ වගේ එකතු කරගෙන බෝතලයක් අරන් ගිහලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පැන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ ජීවිතය දෙපළ තුළ තියෙනවා. රාගශ්‍රී නවල මගේ Facebook පිටුවේ මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වඩා කමෙන්ට් එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එක දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් වලට ගැටලුවක් තිබුත් කරා යද්දී කියපු දේවල් අපහැදිලි කම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දී සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දී ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එකමර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් අය නාන්න අසනීප තියෙන අය ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලව හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ සකස් කරන ද කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු ගන්න මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපොණක් ගන්න ගමනාගමනය සඳහා මෙපොණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත් එක්ක සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් වලට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලිය ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන් ස්වභාවික ව්‍යසනයන් මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළ නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කියන්නේ සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්. ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් එයා ඉන්නවා. මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන්
මේ ජීවත්වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපෝ කාරණා ඉදිරියට කරගෙන යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරගෙන යන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියන ඉන්න ඇට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දි අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල निराहार ए आहार वेल कन नतिकने दीलाब ऐदे तुला अर वबड़ वेदनावत बड़गिन देने तुले अर अकुशा कर्म की अटपात्र किनको दीम तुल कुशाल यम किसी आकर वारदने देखिए इतमात्म बलगत देखिए सुलू देखे इतमात् बलगत उदयसन दहाय कुल इतर वेदि आहार नवत्ल हवस हाथ इतने बड़गिन नि वतर वो नीन देप इट बस ये आहार वेल कन नतिकने देना कमतिम आहार यदा तवात् पटना देखिए तब वेदना वेड़ी देने ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒ නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්ද රාත්‍රියේ 11 12 අතර පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි. ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම තමා තුළ පාලනය කර ගැනීම තුළ මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන එකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලියත් රැකලා ඔබ රාත්‍රී 11 12 අතර ශුද්ධෝ පැය ගත කරන්න ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත් නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණේ බදා දිනවල පවත්වන්න ඒ වගේම දිවසප්පසාද වන්දනාව දිව්‍යහෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමින් දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස දුකක් දැනෙන වෙලාවේ සතුටක් දැනෙන වෙලාවේ හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී ධනාත්මක මනසක් ඇති වේවි ඔබේ ඕරාක ධනාත්මක වේවි ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා මෙන්න මේ මම කියන වර්ණ හැම වෙලෙම නැතන ඔබ නිදියන තැන ඔබ ඉන්න කාමරයේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන පරිගණකය පාවිච්චි කරන පරිගණකයේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බිය නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලෝ ගන්න ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ විශේෂයෙන් වැඩිපුරම නැත ගැටන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස තැඹිලි කොළ පදදම් කහ රෝස තැඹිලි කොළ පදදම් කහ නැවත කියන රෝස පාට තැඹිලි පාට කොළ පාට පදදම් පාට කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් බව ආදරණීය භාවය ඇති කරන්න ඒ වගේ මාර්ථික මේ දියුණු ඇති කරන්න නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළේ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයින් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියලු ධනාත්මක කරගන්න හැකියාව පතන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි පිළියම් පිළිවෙත් කිව්වේ මම යම් කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම් අනුව අනිත් ආගම් වල අයට ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම අනිත්යට යහපත කිරීම අනිත්යට අනතුරක් නොකිරීම කරදරයක් නොකිරීම තමන්ට දැනෙන දේ අනිතර දැනක දැනගෙන කටයුතු කිරීම හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දී මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්‍යගේ යහපත තුළ යහපත ප්‍රාර්ථනා කිරීම තුළ කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුබ කරගමු. ඉදිරිය 100%ක් සුබ කරගමු. අනිත්‍යරත් යහපත කරමු. අපි ජීවිතය දිනමු. ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.